දු්චලෙන් තවත් දිගැහැරුමකා අපි ඉන්න මාර්තු මාසේ අද එකොලොස්වෙනිද අපි කතා කරන්න බලාපොරොත්තුමෙනොත් තවත් චලෙන්ජ එකක්ගැන සුපරුදු විදිහට. සමනින් අපි ඕනම දේකට දෙන මේ හොඳම එක්කවස් එක එහමත් නැතන් අර සාධාරණී කරණය කරන්න දෙන හේතුව තමයි අපි දැනගෙන හිටියනෑ. අපි දන්නෙ නෑ. නීතියක් ැඩුවමත් බොහෝ දෙනෙක් බොහෝ වෙලාවට කියන්නේ.න් දැනගෙන හිටිය නෑ ස්වාමීණී කිය බොහෝ වැරදි උනායෙන් පස්සේ නොදන්න ආකම කියන්නේ එකට හේතුවක් නෙවෙයි අපි අවුරුදු පහකට සරයක් හරරි අවුදු දෙකට සරයක් හරි කොයියම අවස්ථාවක හරි මේ රට ගැන තීන්දු ගන්නවානේ එහෙම ගන්න වෙලාවට අපිට කියන්න බැහැ අපි දැනගෙන හිටියේ නෑ කියට මංහෙම කියන්න හේතුව අද වැඩසටහන අතරතුර අපි දිග හැරගම් අපේ පැඩසටහන් අපි මාතෘකාවකර ගත්තේ ආර්ථිකය ලොස්ද කියලා මේ ඔබේ ගෙදර ආර්ථිකය වෙන්නත් පුළුවන්. රටේ ආර්ථිකය වෙන්න පුළුවන් සමස්තයක් විදිහට ලෝකෙටම වෙලා තියෙන දෙයක් වෙන්නත් පුළුවන්. ඒගැන කතා කරන්න අපි කැඳවා ගත්තා. ඔහුව. කොළම්ඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික අධ්‍යන අංශේ කතිකාශාරය නවන් වික්‍රමරත්නම හතා අයිබෝත් හයිබෝ. අපි කැමති අලුත් මුණුත් එෙක් අලුත් අයත් එෙක් මේ ගැන කතා කරන්න.කොද මේ ශේත්‍රයන්වල අපි හැමදාම දැකලතියන අපිට හැට පුරුදු වෙලා තියෙන ්‍රවාාණක විදවතුන්ට අමතර ඔබේ පරම්පරාව අපේ පරම්පරාව නියෝජනය කරනයව. අපි සූදානම් ඔබේ අදහස් අරගෙනයන්නට මේ රටේ ජනතාවවෙේතමකද සහර විටාර කලින් අය හිතුවට වඩ ටිකක් හරි වෙනස් විදිහට ඊළඟ පරම්පාාව හිතනව ඇති කියලා අප පි විශ්වාස කරන නිසා. මඟර කිවනෙන් මේ නොදැනුවත්කම කියන අපි බොහෝදේවල් වලට හේතුවක් විදිහර සපයනවා කියට එක අපි ගැලවි්‍යාවට කියන කාරනාවක්. මේ ආර්ථික ද්‍ය සහමේ ආර්ථිකය ගැන ඉගෙන ගන්න දේපලුත් එක්තරා විධහකී සමහර තැන්වල ගැල විද්‍යාවට පාවිච්ිකරවා. දරුවන් අපි ආර්ථික විද්‍යාව කියලා ඔසස් පෙළ පන්තියදව උගන්නල මතද විශ්වවිද්‍යාලය එතු ගන්නලා. ඊට පසමේ සාමාන්‍ය භාවිතයට ාවහම සමහර සංකල් පපිට නිකං විහිලු සහගතයි වගේ දැනන්න පටන්ගන්න. අඋදහන්න එක දෙරකවතින් ආර්ථික වර්ධනය මෙච්ෂ ලක්තිනකොට අපි හැමදාම්තරන හෙමක් නෑවකි. ඇයි මෙහෙම වෙන්නේ සංකල්ප එක තනක යතාාර්ථයතාව තැනක ඇයි හැමදාම ආර්ථික විද්‍යාවය හෙම අපිඒ ප්‍රශ්යට අපි මේ විදිය ප්‍රවේශයක් ගම් කොහොමද කියනවනක් දැන් ආර්ථික විද්‍යාව කියන දේ අපි ගත්තමක උසස් පෙයටට හතම් විශ්වවිද්‍යාලයට පමණක් සීමාවච්ච දයක් නෙේ ඒ විශව විද්‍යාලද්‍යාපනයට සව්සස් පලද්‍යා අපන විතරක් සීමාවච්ච යක්ක් නෙේ මේ ආර්ික විද්‍යා ශෂය කිය. සංකල්පය එතුට මේක සාමාන්‍ය අපි කියන සාමාන්‍යයෙන් සියලු මිනිස්සු දේශපාලන සත්‍යයෝ කියලා ඒවගේ ම හිතන සියලු මිනිසු ආර්ථක සත්‍යයෝද කියලා ඒ ආර්ථිකත්ත්‍යයෝ කියන ආර්ථික සත්්‍යයා සියලු මිනිසු ගව තියෙන. අපි ආර්ථික විද්‍යාව කියන දේ සාමාන්‍ය මහත්සනතාව දැනුවත් පියයුතු විෂයයක් විදිරතාය මම ආර්ථික විද්‍යා සබන්ධ කතිකා චාය සතිකජවරවරෙක් විදි මහිතන්නේ මම ගන්න එහම මතයක් එතකොට මේ විහිලුවක් කිය සමහරක් සංකල්ප ආර්ථික වර්ධනය මෙච්චරයිකවාසිීර පහයිකිෙනව සිර හයයිකෙන සහරක් කලාවට සාමාන්‍ය මහසරනතාවින් යහෝම ආර්ථික වර්ධනය කියන්නේ මොකක්ද කියලා ඒ ආර්ථික වර්න කියන සංකල්පය සම්බන්ධෙන් තියෙන අවබෝධය හරි මාඩු එතුකට ර් ඒවගේ අවස්ථාවක එහෙම තියෙන අවබෝධය අඩුනාම එකකළු කිය මෙච්චර ආර්ථික වර්ධනයක් තිෙනවක අපට පේන නෑම මෙහි ර්ික වර්ධන මේ කියන බොරුදු මේ එක දශපාලන මතයක් ද මේ වගේ අදහස් එෙනවා එතකොට මේ ආර්ථික විද්‍යාව ගත්තම ආර්ථික ද්‍ය සංකල්ප ගත්තම් අපි ආර්ථික විද්‍යව සංකල්ප නිෂ්පාදනය වෙන්නේ එක්ක් කාර්ථික විද්‍යා ගොරු කුලානුව එක් ගුරු කුලයක් කියෙනවා සර්ල වශයෙන් කියනව නම් ඉල්ලුම තමයි සැපියුම ති කරණය කරන්න කියලා මිනිසු ඉල්ලුවොත් තමයි බා්ඩ හසේව නි්පාධිකව බණ්ඩහසවා සපයන් අනිත් ගොරු කොල්ල කියනවා මිනිස්සු ඉල්ලන්න ඕන්න සැපවුමක් තියෙනවන නිෂපාදකයව නිෂ්පාදනය කරනවාන ඒකට නිතතින්ම ඊට අදාල ඉල්ලුමක් ආර්ථිකය තුළින්ම මතු වෙනවා කියන කාරණාව එතවට මේ සංකල්ප සම්බන්ධෙන් අපිමහජනතාව ඒ සම්බන්ධෙන් කිසියම් අවධානයක් යොමු කරනවා නං ඒ අවධානය තුළ තියෙන ඕන කාරණාවවත් තමයි මේ ගුරුකුල සම්බන්ධ තිය අවබෝධයක් එතුවට මේ මතය මේ සංකල්පය කොහෙන් දෙෙන් මේ සංකල්පය නිෂ්පාදන වෙලා තියෙන මොනවගේ ගුරුලයක් මතද මොනවගේ ආර්ථික විද්‍යා පරිෂයක් මතද කියන අවධානය අවබෝධය මහසනතාව තුළ තියනවා එෙම ැති අවස්ථාව මේ සංකල් පැරියට ගියාව සමාජ මාධ්‍ය තුලින් සහනෙකුත් මධ්‍ය තුලින් මේ සම්බන්ධෙන්ගෙන නිර්ශන සහර්ල ෘතිය වන්න පුළන් සහ විකෘති විදිහට මේ අබෝධ කරගැනීම හැකියක් ඒතුළ තියෙන්නති පුලුවන් කියල මහිතන. එක ඔබ කියන විදිහට දැන් අර ම පටන්ගතතන හරි කෙනපි. දන්නේ නැතුූහ දේවාල් අර්ථකතනය කරන්න ගිහිල්ලා. ඒවා අපිට තේරන විදිහට. තය කරගන්න හිල්ල එතකොට මේ අප බොෝද දෙවල් පට ලා . මටත් හිත ම හමදයක් තම වෙලාදය. ඒකන්නේ අපි අවබෝධ කර සහලාට අපි අවබෝධ කරෙන තියෙන විදිිය. වැරදි සහරලාට අපට මාධ්‍යතුලින් ආර්ික විද්‍ය සබඳධ සංකල්ප එලියට එන්නේ වැරදි විදිහයට. සහ මේකට විද්වතුන්ගේ යම්කිසි වගේකීමක්ති. සහ තිකාචායවරු වෙන අපිත් ඒ වගේ ප්‍රතිප්‍රති සම්පාධනය කරන. ප්‍රතිපදධ සම්පාදනය කරන පුද්ලයන්ගෙනත් මේ සම්බන්ධ අම් කිසි වගේීමක් ඒගලු දරන්නවන මේකට හේදුව වෙන්නේ ගොඩක් ආර්ථික වි්‍යා සම්බධ දැනුම නිෂ්පාදනය වෙන්න ඉංග්‍රීසි මාධ්‍යපාදනම් කරගෙන සිහ ලසා දමිළම භාෂාවන් දෙකේ ඔමුකරගෙන එන පර්ේෂන කෘති සහ පර්යේෂණයන් ඉතම තඩු අශයෙන්තයි මහජනතාව වෙත ගලාගෙන යන්නේ මේ කාලය තුළ ඒ මේ හේතුවෙන් ඔ ඒකලොට හජනතාවට හැමිස්සම අහන්හම් ෙන් එක්ක සමාජ මාධ්‍ය තුළ ගිය මොකක් හරි පෝස් එකකින් අප නිර්වාචනයක් සංකල්පයක් නැතම් මාධ්‍ය තුළින් කැම්ිස් දේශපාලකය කියපු සංල්පයක් එකගල නිර්වාචනය කරන්නේ ඒගල ඒ නිර්චනයට උමුමලා යන සහකළට අරකව විදිහට මධ්‍යයට එලියට ආපු දෙයක්. එතුට ඒක ඇතුළ ඒක දැනුවත්ත කියන කාරණාව මට තිෙන ගැටලුව. අනික් අදට ඒ අපි වගසීම ගන්න අරම මහසනතාවටත් තියනවා යම්කිසි වගකීම ඒ සම්බන්ධ අධ්‍යයනය කරන්න ග සිංල භාෂාව මක කියයන්නේ කෘති හැකි සිංල භාෂ ර්ථයකන්න. උසස් පෙට යෙන ආර්ථික විද්‍යා ප්‍රේශය මහාචර ජනයාාතපත්තුගේ ඒ සම්බන්ධ කෘතිය වනත් විශාල දනුක් ලලාාග පුල ආර්ි විද්‍යකෘතියක් දර මංඟදදුන්නවාට කට ඒගේ දේවල් කියවල තියෙනනගේ දනම තියෙනවනම් මංහිතන් නෑ ආර්ථි විද්‍යා සංකාව විල්ලුවට ලක්වේ කියල. දැන් මේකෙන් අපි කියන්නේ නෑ මේ දුර ඈත ගම්වල ඉන්න අපේ සියලූම දෙනට අපේ අදනය සහෝදර ජනතාවට ආර්ථික විද්‍යාගෙන පොත් කියවන්න කියන. හැමේ සමහර මූලික සල්ල ේවල් තියෙනවා අේ ද අපිට එදන දා විසිල්ලර කඩයක් කරගෙන යන කෙනෙක්ට වුණත් දැනගෙන හිටියානම් හොඳ අ තමන්ට තැනගැනීම පිණිස තබා ගැන්න වගේම තමන් තීරණ ගන්න කොට භාවිතා කරන්නත් සුදුසු. අන ඒවා දැනගෙන ඉන්නකොට දන්නේන හැයි කියනෙන අවසානය උත්තරයක් කරගන්න බැරි නිසා. දැ එක දෙකට මංහරි කැමතින් බොදකොඩක් කැමති ෑන වගකීම භාරගන්න එකෙන අපිත් මේට වග කියන්නඕනි කියර කියන්න කවුරුත් අපිට බොහෝ වෙලාව ටිතුර න්නේ ලාගෙන ගියම පි හමෝම මේකට වගකීම දරන්න ඕනේ අපි අපේ නොදැනුවත්කම ගැන කියනවාට නමුද ආර්ථික විද්‍යාත්මක සංකල්පත් එක්ක ඒව දන්න ඒ පිළිබඳව කෙල පැමිණි ඒවා ඉතාම හොඳින් අධ්‍යනය කරපු පර්ේෂණ කරපු මෙහෙම උදවිය තමයි හැම රටකව ලෝකේ. තීන්දු තිීරණ ගන්න තැන්වලින් රංකාවවෙත්ව එක හෙමයි එක විදිමයි. අපිකාවදත්ම නෑැ නබෑ ඕනම රටේ ප්‍රධාන ආයතනයක මාත්‍යංශයක වේවා පරිපාල් නාආයතනයක වේවා සුදුසුකම් ලත් මේ පිළිබඳ පර්යේේෂණ කළ පුද්ගනයන් තමයි ඇතැන්වල ඉන්නේ. එතකට ඔවුන්ට ප්‍රායෝගිකව මේ භාවිතා කරන්න බැරි ගැටලුවක් තියනවාද ඒකටද මේ ජනතාව පෙරලා හොුණ දෙමින්න්නේ. මම කියන්න ඒ අතරම කාලෝජ ප්‍රශ්නයක් මම කියන්න . ඒ තැන්වලන්න සම්බන්ධ විශා ආර්ථි විද්‍ය සම්බන්ධ තින විශාල දැුමක් තින ප්‍රතිපාති සම්පාධකෝට මේ සම්බන්ධ දැනුමක් නෑ සහ ප්‍රායගික ක්‍රියාත්මක කිරීම ගැටලු තිනා කියලා. එකලොට මේම ක්‍රියාත්මක කරන්න පුළුව. එකල දන්නවා මොක් ගබි කරන්න ඕන කිය කාරනාව නමුත් මෙතන තින ප්‍රශ්නය මයි සහරක් වෙලාවට මේ ප්‍රතිපත්ති නිෂ්පාධය කර ප්‍රතිපත්ති සම්පාධනය කරන පිරිස් සහරකරඩු රාජ්‍යංශය වෙන්න පුළුව. කතිකාජාර්වරෙක් වන මොමත් රාජශසේවයක අපටයම්කිසි සීමාවන්තිනා සහ රජයක් සම්බන්ධ කිසිම් රජය නියතයක් වුණට ආණ්ඩු මාරුවෙන එතකොට අපි ඒ පවතින පවතින ආණ්ඩුව එක තම අපි කටයුතු කරන්නෙන් ප්‍රතිබත්්ති සම්පාදනය කරන්නඕ තුර ඒ වගේ අවස්ථාවන්වල රංකාවේ වෙච්ච දෙයක් තමයි නිදහස ලැබුණට පස්සේ අපි ගත්තම නිදහස ලැබුණට පස්සේ අපිට අපේ තිබ්බාර්ධික ප්‍රතිපත්ති ආ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් වු ආඩුවෙන් ආඩුවත් ආර්ථක ප්‍රතිපත්ය ෙනස්සනව ප්‍රතිපත්ති සම්පාදකයත්ත නැසනවා. තට එහෙම වාතාවරණ එක අපි ජාතික ප්‍රතිපත්ති ක්‍රියාත්ම කිරීම ගැන අධනයක්කොම කරන්න අපට ජතික ප්‍රතිපති දනවා අප ඊළඟ අවුදු තිය ගැනහිතර ආර්ථික ප්‍රතිපත්ති ගන්නවනම් ඒ වගේ අවස්ථාවක මේ ප්‍රතිපත්ති සම්පාදකවට මේ ආර්ථික විද්‍යාශයට පුළුවන් වෙනවා ඒ අවුරුදු විස්ත තිය කියන කාලය ඇතුළට ඒ බලාපොරොත් ආර්ික විද්‍යා ලාපොත්තුත් එක්ක රටේ ආර්ථික මෙහවන්. ඔය කියන කතාවත් අපි හැම අවුරදු දෙකටම පාරක් විද්‍රරහනෝ. එද මර ඔවුදුත් තියහකට හවරුදු දාහයකට හෝ අපි සලසුමක් හදාගන්න ඕනනි කියලා ගකඩි ජාතික ප්‍රතිපත්තියක් ඔබ කියන වචනයෙන්න්න ගත්තොතක්. හැබැදැේ ජාතික ප්‍රතිපත්තියක් අපි හදාගෙන ඔහු හරි අපි අවුරුදු පහක් යනා කියලා තිීරණය කරනකොට? කිසියම් හෝසාධකයක් මත සහර දේවල් වෙනස් කරන්න සිද්ධ වෙනවාඒ ප්‍රායකව මහි තනන්නේ පහුගේ කාලිපුරාම පිට විධ බාධකත් එක සිද්ධ වෙේචකාරනාව එතකට මෙහෙම වෙලාවට අපි කෙනට ටැක්ටිකල හිතන්නඕන කියලා. මෙහෙම හිතන්න ඉඩ කියයල නැද්ද ආර්ථික විද්‍යාව ඇතුළේ. ආර්ථක විද්‍යාන ආර්ි වි්‍යාටනුව ම ටක්ටිකල හිතන්න පුළුවන් ක්‍රමවද්‍යයන්තින තර ආර්ථික විද්‍යාව ප්‍රධන වශය ආර්ථික විද්‍යා න්‍යයගත් තම ර්ථික විද්‍යා න න්‍යය අපි කියනවා ඔබෙක්ටව ආර්ථක විද්‍යන පිනිෂ හරිම ඔබ්යෙක්ටව කිසිම් ප්‍රශ්න තිහ ලන්නේ හරිම ඉලක්ක ගතුව. ඒක කවයිලාකත් කිම්. ජාතියකට ආගමකට නැත්නම් දේශපාලන මතයකට පදනම් වෙලා නෙමේ ඒ සම්බන්ධ තීරණ ගන්නේ. එතකොට යම්කිසි වශයෙන් අපිට ආර්ථකය වනස්ය වන ගලී ආර්ථික කිසිම් ගැටලුවක් න අපිටේ ප්‍රතිපත්තිය ඒ වෙනුව මෙහන්න පුළුවන්. එකකැන් ප්‍රතිපත්යේ ජාතික ප්‍රතිපත්වයක් ති නවන ජාති ප්‍රතිපත්වය මෙහවන්න පුළුවන් නමුත් ඒ ජතික ප්‍රතිපත්තිය මෙහෙවන්න අපි ආර්ථක අපි කියා. විශාල වශ ර්ික ප්‍රතිපත්ති සබන්ධ ක අතරද අපි කතාරන සාරවාර්ථක ප්‍රතිපත්ති ගැන කියන සමස්ථධආර්ථකම මේ යෝජන වෙන. තුො මේ සම්බන්ධ සාර්වාර්ික ප්‍රතිපත්වල යම්කිසි වෙනස්කමක් අපි සිද්ධ කරනවනන් හ සිද්ධ කරන්නේ ගෝලි ආර්ථිකය වෙන පශ්යක් නිසානන්ද අපි දැන්ඉන්න විශාල හොවි19 කියන ප්‍රශ්නය තුළ. එතකොට කලින් අපිට තිබ්බා ත්‍රස්තවාදී ගැටලු තිබ්බා. එතකට ඒගේ අවස්ථාව කනම් අපි ඒවගේ දේකරනම් අපි මේ මෙහෙවන්නේ. අපිට එහෙම මෙ මෙහ වීම ටක්ටික් මේ ආර්ික විද්‍යාාව තුළ තියෙනවා. න ඒක මෙහෙවන්න වෙන්නේ සමහරක් වෙලාවට කිසියම් ආගමික පිරිසක් කියන මතයක් හේතුවෙන්නතන් කිසියම් සංවිධානයක් ඒ සම්බන්ධතිය විරුද්ධක්තය මතනන් අපි වෙනස් කරන්නේ න්නේ ඒතනෙදි ගැටලු මතු වන. ඇයි අපි පළදයිව කරන්න පුළුවන්දයක් පළදයිතාව අඩු කල් ආකාරක්ෂමතාව ආරක්ෂම ආකාරයෙන් කරන්නේ කිය ැටලු ආර්ථික වි්‍යශයට මුහුණ දෙන්නව ගැටලු තු හි අවස්ථාවකද ආර්ථක විද්‍යාව ඇතුළේ අපිටවශ්‍ය උප කරන තිබ. යම් කිසි අවස්ථාවන් නොලදී ඒ සඳහදහු පයෝජනය කරන්නේ උපයෝජන කිරීමේ ක්‍රියාවල අඩ පනවෙන්න පුළුවන්. සහරවස්ථාවලද වැරදි තීරණ ගැනන්න පුළුවදන් රටක් සම්බන්ධව ගතම අප පිට හැමවෙලාම කියන්න බැහ නිශ්්‍යිතවම වැරදි තීරණ ගන්නා කියලා ආර්ථික ප්‍රතිපත්ති සැකසෙද්දිය එකම වෙනේ කොහොඳ නැති වගේ ඇත්ත නමුත් එහෙම වෙච්ච අවස්ස අපි දැකලතියෙන. එකන පස්සුව සමහර තීරණපස්සට හරවන්න වෙච්ෂ හෝ එහෙම කරන්නට සිදු වුණු හේතු අපි දැකලතියෙන. ඉතාම මෑතකාලීන ගත්ත හම අපි මේ ආනයන අප නයන හා සම්බන්ධව විශේෂයෙන් මේ ආනායන සීමමාකිරීම හා සම්බන්ධ. අපි හැම්ම දේටම අපි කැන කෝකටත් අයිල කියල හැමදේට අපි උත්තරය කරගන්න ආනායන සීම කිරීම. එකින් ඉතාම මෑතනම පව්ගේ දශක තුනක විතර කාලයක් ඇති අපි දකින දෙයක්. එදොට අරම රටේ දේශයේ නිෂ්පාදනය නගා සිටවන්න කියලා හිතලා ආනයන සීමකරව මේගේ විධ කාරණාවලට අපි මේ ආනයයින සමාකරව. බේ ෂේත්‍ර එකක අදාලයි. එකනි සවබාධ්‍යනය කරන පර්ෂණ කරන ෂේත්‍රයට එකක අදාලකයි මඟහන්නේ. මේ ආනෑනෙ සීමමාරන කරවා කියනෙ ටූල් එකක් රෝබ කිව විදිට ටැක්ටිකල තර ගන්න ආනයනය සීමකිරීම ටුල් එකක්වෙන්න පුළන් එක උපකරණයක් වෙන්න පුළුවන් කෙටිකාලය තුළ ඉතාම කෙටි කාලයක් තුළ අප ස මාස දෙක් මස තුනක් උපරීමමද. නමුත් අපි මේ අවුරුද්දක්ක් අවරුදු තුනක් ආනයනය සීම කරනවා කියෙක ප්‍රයෝගික උපකරයක් නෙ ආර්ික විද්‍යාව තුළ ම දකින ආර්ථිකවිද්‍යාව තුළ. මුොද අප ආර්ික විද්‍යාව ීරණයක් ගදිය අරමන් කිවගේ දැන්. අපි පවුලක් ඇතුල ආර්ික ීරනයක් ගන්නවවා. ව්‍යාපා ආතනයක්ක් ඇතුේ ආර්ථික තීරයක් ගන්නවනං. ඒ ආර්ථික තීරණය මත කිසියම් අපිහිතන ලොස්ස එකක්ම් කියනන්නේ ආර්ථික ලොස්ත කියලන අපි පටන් ගත්ත කිසිම් පාඩුවක් ලබනවනම් ඒ පාඩුව පවුලක් ඇතුළ වෙනදයක් නැතම් පොඩි පොඩි ආර්තනයක් ඇතුළ වෙනද. නමුත් ආර්ථිගත්තෙක් අපට හෙම සෙල්ලකාන්න පුලුවන් කමක් නෑ ආර්ිකය කියන්නේ සමස්ත මේ සමස් ශ්‍රී ලාංගක ජනතාවම ජීවත්වෙන ආර්ථකීමේ ්‍රාථිකය සබධ ීරණයගත්ද අපට හැමිස්සම සිද්ධවා අපිට පුළුවන් ලෝක ආර්ථකය ොද වඋුණේ තිහාසයයි දම්ම අපිට තියෙන ඉතිහාසයක් ආර්ථිකය සබන්ධය. ොට එක් එකක් කාලවල්ල එක්ෙක් රජයන් එකක ආර්ථිකයන් මොන වගේ ආර්ථක ප්‍රතිපත්ති දෙගෙනාව. ඒ ආර්ථික ප්‍රතිපත්ති සාර්ථක වුණනාද කියලාපිට හිතන්න පුළන්දැන්. එක කාලයක් තිබ්තාා මේ මේ ආනන සීම කිරීමට ගොඩක් සම සම්බන්ධහින්ද ම මේ ආර්ථි වි්‍යානය ඉතිහාස ආර්ථිවිද්‍යා ඉතිහාස මේ එක ගන්න. ක ටයිල්ස්ල කියෙටයක් ට ආර්ථක විද්‍යාවතුලක ආර්ථි විද්‍යාතුලක කියන්නේ ආර්ථික ද්‍යාතුල අපි ඒොල ඇගොල්ොන් අඳුන්නන්නේ ර්කන්ටයිිස්ල කියෙලට මේ ගොල්ල තමත් ඉතිහාසේ තර ඒගොල් කරපුදයක් තයි එගොල සිතුව රටක් දියුණු කරන්න පුලුවන් දිය තමයි ආනයන පුළුවන්තරන් සීම කරලා අපනයන විතරක් ප්‍රවර්ධන කිරින්. අපි අපනයන අපනයන විතරයි කරන්න ආනායන කරන්න අපිටත් එම කාලයක් තිබ අපටත්තේම කාලයක් තිබ එතකොට දැන් හිතල බලන්න කාල මේ අසාර්ථක වීමට හේතුව තමයි. සියලුම ජාතිීන් සියලුම රටවල් උත්හ කර අපනයන විතරක් කරන්න නායින සීමගල්ලයි. එදකොට කවු දානායනය කරන්නේ කියන ගැටලුව මතුවුණ ත ඒක තමයි ආනයන ෙල් ආනායන සීම කිරව ෙල්ුනා කියන දේ හාස ඇතුල අපිෙන ගත්ත. දැන් අපි කරන්නේ අපි කාලයක් අපි මේ දේ කරා දැන් අපි කරන්නේ තානායින සීමකිර. ආනයින කියන ද සීමකිරීමට වඩා මන්දකින දෙයක් තමයි මේ අපනයින ප්‍රවර්ධන ගැ අපි අවධානයවම කරන්න ඇත්. ිහිතමකු අපිට තිනම් විදේශංචිත වල ද විාල ලංකාව මුහුණ දෙෙනයක් තයි දැගී අවුරද්ධ අන්මවෙද අපට විදේශචතය බේ ඩොල බිලියන පහයිදශම හතක් වගේ ප්‍රමාණයක් මේ අවුද්ද ජූලි ද්ද අපි තව ඩොල බිලියන එක අපි ෙන සයිරිත බැඳුම් කරත් ජාතට සයරරිත්ත බැදුන් කර පරනත වෙන තුරේ ඩොල බිලියන එක දෙන්නව. මේයවුර්ද අන්තිමට ඇතමෙන්තු කෙල ති ොල බිියන තුනයිදශම හතක් වගේ ප්‍රමාණයක් අපි දෙන්නවෙන. නනිකුත් රටවල් විදේශ රටවලට නාය ඩෙක්ස විස් පේමන්ස් විිය ණය පරිනත වෙශ සහ නායවලට ගවන පොලිය. එතකොට මේ දෙවල් කරම අප විජේ සංචිත ප්‍රමාණය අඩුවවෙලා අපේ රුපියලයාගේ තවත් පල්හ යන්න පුලුවන් සහ අපිට නිෂ්පාධනය කරන්න අවශ්‍ය ආනයනක අමුදරවය ගන්න බැහි ත් එකට රට යනවා. තුර මේක මඟ හරවා ගැනීමේ පැලස්තර තම පැලස්තර ආර්ථික සාරවාර්ථික ප්‍රතිපත්වයක් විදිරතම මේ ආනයිනය සීම කිරීම මේ මේ වෙලා ආර්ික තුළ ක්‍රාප්ක වෙන්නේ නමුත් අපි එතනි යාහට ගිල්ල හිතන්න වනේ අපි කොමද අපනෑන ප්‍රර්ධනය කරන්න හැමදාම අපිට මේ ආනාන එන සීමමා කරගෙන සීමමා කරගෙන යන්න පුළුවන්ද. එතුට අනිකුත් රටවලුත් බලනවා අපි ඒරටවල්ලින් කිසිමද ආනායනය කරන්නේ මේ ගෝලි යාර්තකයක් තුර ඒගොල හතර ගැටලුවක්ෙන ඔබල්ල අපේ ආනායනය කරන්න ත අපිට හෙම පඩමුත් ඉෙනගත් අපි සමාරකරටව රුසිාව සම්බන්ධය ප්‍රශ්නේද. අපි ආනයන සමා කර කට අපිටත් ඒගුල සම්බාධක පනවන්න නතුවෙන්න පුළුව. තුොට එහෙම අස්ථාවන් වල මේ. ආසියානු ආර්ථක ගත්තම නැගියෙන ආර්ථික ැමතිස්සම අගුලි අවධානය යමු කරේ මේ අප නයන ප්‍රවර්ධනයට දැන් අපඒ කරනවාත් දැන් අප එදසම්ේ හත්ත කරනන්වල අපිට තිබ මූලි කරර්මාන්ද ේසි කින්ඩස් ්‍රි කියල අපි ගොක් දවල් නිශ්ාන කරා දැන්ි ඇල්පෙන් තක්වත් නිෂ්පානය කරවාද. අපි අපි කාලයක් තේපොල් රබර් වට සීම වෙලා හිටිය දැන් ම්කි වදාග කරන ද දැ ද. ඇ ොලාල නමුත් ංලාදේශව රට ව ඉන්දයා න දැන් ශා නිියදු පත්ත විශල වයෙන් ලෝක බලවත්වලා දයනවා ශාල වයෙන් ගත්තම දක්ුණවාසයනු කලාප ංලා දේශය ර අප එතන න අපේ තින නඟ කාරිත්තය අඩුවෙලා තියෙනවා. තට අපි මේ අපනයනය ප්‍රවර්ධනය කිරීමේ වැඩ පිවට යන්න නඇතුව. ආනයින විතරක් සීමමාකරගෙන අපිට මේ ප්‍රශ්න විසිදන්න පුලුවන්කමක් නෑ. මකද එතනින් න අපි යන්න අපේ විදේ සංිත ප්‍රමාණය වැඩි කරලා. අපි දියුණුව කාර්ික වර්ධනයක් කරා ගන්න ඒ විශීත ආර්ථක විද්‍යා ප්‍රතිපත්වයක් විදිර මට දකින්න පුළන්කමක් නෑ මේ වෙලා. තැන් ලෝකයේ බොහෝ ඔබ කියපු කාරුණාව එක්ක මට මෙමදයක් හිත නොට ලක බොහෝ දේවල් වෙනස්වමින් පතින දැන්වේ නිෂ්පාන සම්බන්ධව ගත්ත හමත් ඔබ විධංගී කරනයකින වශනය භාවිතතා කරපු නිසා. අපි දන්න තේපොල් රබර්වලින් එහා දැන් ලෝකය තියෙනෙට බොහෝ දේල් සම්බන්ධව නිෂ්පාදන, හැාව ංචිපුංචි රටවල් වලට තියෙන තමන්ට නිෂ්පාදන ශක්්‍යතාවයක් තියෙනවානං ඒකාරණාව කිරීම හැකියාව. ලංකාව තාම හෙම දෙවල් හඳුනගෙන නැද්ද ලංකාවේ ඉන්නවද හෙම වෙනත් රටවල් වෙනුවෙන් නිෂ්පාදන කරන උදව හම කරන්න හැකියාවක් තියවාදට අනිවාර්ම අපිට හැකියාව තියෙනවාැ මගේ ්‍රශ්ාතුවාද කටයුතු ට ඇමරිකා න්න කාලේ ම දන කරපුදයක් මයි ගලෝබල් පඩක්ෂ ශාරකය ගොලීය නිෂ්පාදන සම්බන්ධෙන් අපිට දෙන්න පුළුවන් දායික්තේ මොකක්ද කියනෙ ගලිය නි්ානයකට උදාහරයක් කිර අපට ගන්න පුලන් බොයින් යාලයින්න එක. ගත්තම ලෝකේ රටවල් විශාල ප්‍රමාණයක් යම් කිසි කුඩා කුඩා කොටස් හදලා තයි මේ නිෂ්ාදනය වවෙන්න ඉළඟට තවත් උගලො හැමෝම දන්නයක් තමයි Apple යිෆෝන් එක. එතු ඩැපල්යිෆෝන් එක ගත්තම එක තියෙන ආරම්භක තාක්ෂණයන්නේ Appleල් ලිින් කියන කැලිෆෝනියාව තියෙන ආයතනෙ. Apple කම්පනට. ඉටස මේකට අවශ්‍යඒක තාක්ෂණික තොරතුරු තාක්ෂණික මෙවලම්. යරෝපිය රටවල්ලලින් එනවා ඊට පස්සේ ආසියනු රටවලින් නවා එක උදදාරනැ දිරගත්තම දකුණු කොරියාවෙන් ජපානයෙන් තයින්තෙන් මේ වගේ කොටස් එකට එකතු වෙලා තමයි මේයිෆෝ එක හැදෙන්නේ සහම මේ අවවාසාන වශයෙන් එක ඇසරුම් කිරීමේ ෆයිල් ඇසම්ලි කියන එක කරන්නේ විශාල ්‍රමබලකයක් තිෙන චීනගේ රටක ත මේ වගේ ගෝලීය නිෂ්පාදනවල්ට නි්පාදන වට දයකත්යක් සැය අතන ලංකාවල තියෙන. ැ ංකාේ ඇතුළ ගත්තම අපේෙක්පෝඩ් වලපන් බෝඩ් එක ගත්තම අපට ඒලො සංඛාලය ගැන තියෙනවා අපි සාමාන්‍යයෙන් තුන්සයකට ආසාන්න ප්‍රමාණයක් මේ කොටස් මෙහ අලුතිෙන් විෂපාදනය කරලා යම් කිසි ගෝලිය ගෝලිය නිෂපානග්‍රවශ කොටස් මෙහ නිෂ්පාදනය කරලා අපනෑනය කරන මේ රටවලට දැන් හෙ උදාරනයක් තම හැන්ස් ලංකාක ටොක්. රහන් පල්ලෙවත්ත. රයාබක් මේ නිෂපාධන අතනින් වවෙ ආක්න්ස හදන ක්ස එකුළ තවත් තාක්ෂක නිෂපාදන ගොඩක් කරනාව දැන් ඒ වගේම තවත් අආයතන තිනාවහෙම තාක්ෂණක නිෂ්පාදන කරන මේ ගෝලය විශා නිෂපාධනක කොටස්කාරෙක් දැන් අප යිෆ කිවත් Apple යිෆ එක කියන්න බෑ මඩින්න් චයින කියල ඒ කියන්න බෑමඩින් කියලා එකමඩින් world ඒ ගලෝබල් පඩක් තුර මේඒ දේශයනත්තන් ගෝලිය නි්පාදනයකට දායකක්වය සපයන්න පුළුවන් හැකියාවක් ලංකාවගේ රටවල් වටටකට තිය නොද අපිට අප ආරම්බේද අපිට අ ආරම්භක තාක්ෂණය නිෂපානය කරන්න පුළන් තාක්ෂණක ශක්ක්‍යතාවයක් ලංකාවට තාම නෑසාපිට විශාද ්‍රම බලකායක් නෑ මේ අවසාන නි්පාධත ඇසුම් කිරීමගේ ඒකට ෆයිල් ලසම්ලියට නමුත් අපිට කොටස් ර අතර මැඩි කොටස් නිෂ්පාදනය කිරීම හැකියාව තියෙනවා අපි නිෂපාදනය කරන්න ගියාම අපිට ආරම්භක තාක්ෂණයට අවශ්‍ය ශක්්‍යතාව ලබා ගැීමේ හැකියාවත් තියනවා අපේඒ නිපාන කමින් අද තන හට වැඩද න එකක හොඳ උදාර්නම හැන් ලකා කියන ආයතනය. තුට ඒ දේවල්වලින් අපිට පුලුවන් ඒක හොඳ උදාහරනයක් හොඳ උදාහරනයක් අපි කොමද මේ අපනයින ප්‍රවර්ධනයට ය කියෙ ඒ පන ප්‍රදධ තුල විදශමනි ලංකාව ගන්න ගන්නෙ කොහම කියනක හොඳ උදාහරන ොබ පදක්ෂ ශල කන්සප් අපට ඉදිරිපත්කන්න පුලොන්.ඒන දැනටත් ලංකාවේ. ්‍යවසායකින් මේ පිළිබඳව යොමු වෙයි නඔබ සඳහන්කරපු ප්‍රදහන උදාහන්නන්නේ හැරනුකොට හැරුණු කොට දැන ගැනීම පි සහන්න මොහද තාව හෙම තියන නි්ා.ත විශාල වශයෙන් තාක්ෂණික මං මේ කිව්ව බාන්්ඩහසේවා මේ අපින ටැන්ජිබල් ගත්ස ක කියන්නේ අලන්න පුලංස් පර්ෂක බාන්්ඩාසේවා වෙළඳ බන්්ඩහස් ඊට අමතරව තිවා සේවා. මේ බාන්්ඩවල්ඩ එහගල්ල සේවාඉගැන්නේ ොරතුර තාක්ෂණික සේවා දැගත්තම ලංකාවේ තොරතුරු තාක්ෂික අංශේ විත්තම දියුණු අධිරකටඩ විල්ලා තියෙන. සහරක් කලට මේ බුදුකාග නිෂපානය දී මුදකාංග නි්පාදනය කරන්නවස බෙක්්්‍රවන් ඒ හදන සමාගම්තීන ලංකාවතුළ ඇතුට ඒ ඒගොල්ලෝ විකුණ නව පිට වගලට ඒ සමහරක්ලත් ගෝලිය නිෂපාදනය එක කොටසං. ඒ වගේ අපිටආවශ්‍යය එලෙක්්‍රකල් කිස් සකිත් හදනව එෙක්්‍රකල් බ්‍රේකස් ඒවගේ දේවල් විදුලි නිෂ්පාදන මේ විශා ප්‍රමාණයක් එකන ආත් තුන් සයකට ආසන ප්‍රමාණයක් ලංකාවඇතුල මේ වගේ මේ පාචන් කොම්පෝර්න නිෂපාදන වෙන මේ සබන්ධයෙන් රජය වැඩි අවධානමක් අවධානයක් යොමු කල් ලැන මේ අධානය දෙන්න පුළුවන්ක් රජයට රජයට පුළුවන් රජය ප්‍රතිපත්ති මේ සම්බන්ධයෙන් ප්‍රතිපත්ති මේ සම්බන්ධෙන් අවධානය උමු කරලා මේ වගේ ව්‍යවසාකයන්ව දෛරුමත්වෙන විදිහේ ආර්ථික සැලස්මක් ඉදිරිපත් කරන්න අපි හිතනා මට හිතනා අපි අප ඇන ප්‍රවර්ධනයෙන් ඉදිරියට ගිහිල්ල විදේශවනිීමේ ලංකාවතුලට ඇද ගැනීම ආකර්ශණය කර ගැනීම ආර්ථික මුහුණුවරකටයි කියලා ඉදිරියේද මෙ ජනප්‍රය උදාහරණ නෙවෙේවා සමහරවිට ප්‍රධහනධාරාවේ අපිටහන්න ලැබෙන කාරණාවන් නෙවේ. හොග දර අපිට පුෘ්දුවරමන් කල්නොත්තහව වගේ තේපොල් රබර් කියන මේ තුන එමත්නතං නිමියන්ඳු ඇගලුම් කර්මාන්ත්‍යය කියන එක. මේටික තමයි අපි හැවදාම කතාරමේනන. මේවයින් උපේනනාදායම පිබඳව පපනෑය කල්ල අපි උපයා ගැන්න පපුළුවන්දව පිබඳව බෝග ගැනම අපි වවනදේවල් ගැනතම අපි ගොඩක් විශ්වාසකරයි නො ඊට වැඩි බෝධදේව කරන පුළ න්ගේක පිකිවර. වෙනස් වා ද හිතන දි වෙනස් රෝතීෙන් කරන්න බැරි දෙයක් ැක ොරද ආඩුවරටත් ත විදිට හිතන විදි වෙනස් කරන සිද්වන. ප්‍රතිපත්ති අනුව ආනායන සීම කරනවා වෙනුවට අපනෑන වෙනෙන් කිසිම් සහයෝගයක් දෙන්න. පටඩි තල්ලුවක් දෙන්න බොහම පහසුවෙන් කරන්න පුළුවන් දෙයක් නිසා නැ ඔොහො මුණන් පස්ස අනිත්පතරෙන කාරණාවකම ආයෝජන කියන කාරණාව. ැ ෆොින් ඩෙක් න්වස්මටෙ මතත රිජු විදේශ යෝජන ලංකාවට ගෙන්වා ගැනීමේ. ර බදයක ලකාවඉන්නවාදුව කියර දැනවා අපටඒ සමහට අපි අපිගාවහමන අපේ අපිට කරන්න පුළුවන්දේ ප්‍රවර්ධනය කරගන්න අපි තියෙන නොහැකාවන්න පුළුවන් නමත් රජු විදේශ ආයෝජන ලංකාවට නොවෙන්න මොකක්හරි කලාපය වශයෙන් අපිට ප්‍රශ්නයක් තින අපේමොක් කරි දුර්වලතාවයක් තියෙනවා දකට අනිවාර්ම ඉතාමත් ඉතාමත් වැදගත් ප්‍රශ්නයක්. දසනේ හැත්තහතෙන් පස්ස හැත්තටේ විෘතා ර්ථකයට ගියාට පස ජයර්ජවදන ආර්ථික විශාල වශයෙන් සමාගම් විදේශය සමාගම ලංකාවේට ඇල්ල රිචු විදේශයෝසන පටන් අරගෙන මේ තාක්ෂණික අතන පටන් ගන්න තාක්ෂණික නිෂ් බාන්්ඩ නි්පාදනය කිරීමේ නිෂ්පාදනය සමාගම විශාල වශයෙන් ලංකාවර එන්න හැදුව ලස ඒකල් එන්න ලංවෙලා ගොඩක් සැලසුම් ක්‍රියාත්මක වමින් පාදත දමයි අපි ඊළඟට අපි මුුණුදුන්න එක එක් අපේ තිබ්බ ුද්ධයක් ස්වසරගේ ුදධයක් තිබා වසේ ට ජනවාර්ගගේ ගැටලු තිබ්බ මේ ගැටලුත් එක් මේ ආයතන බැලුව එකක් ඒ එකක් තමයි මේ අපේ තිබ්බ දේශපාලන අස්ථාවරත්වය ජනවාර්ගය ගැටලු සිවිල් යුද්ධය මේ දේවල්ක් මේගොල බැලුවවා මේක ව්‍යපාර ආයතයකට සුදුසු වාතාවරණයක් නෙමේ. මේ වාතාවරණය තුළ අපිට බැහැ ගෝලිය නිෂපාන හඳලා ගෝලිය වෙළඳමට සම්බන්ධ වෙන්න. මේ හේතුවත්ත් හේතුව මතමගලො අපේ කලාපේති අනිකුත් වටවලට ගිය ැන් විශල වශයෙන් ගිය මැලේෂාවට සිංගපපුූරුවට පස දැන් ලංග්‍රීදම් පටගරන්තින වවිියට්නාමට බංගලා දේශගේ රටවලට යන්න. මේ එක හේතුව. ඊට අමතරව දෙවනි තියෙන හේතුව තමයි විදේශ ආයෝජයගට්ට. ලංකාවටාවට පස්සේ කියන්නේ මේ සම්බන්ධෙන් ම යම්කිසි අප මම පරේෂණ වලට සම්බන්ධ වෙලා තියන ඇයිම මේ විදේශාආයසකෝ. ත කියන රනවා තොට ඒගොල්ලුම් සබන්ධ කරපු සාකක්ශෂා වලදී දැනගත් තිබි දෙයක් තමයි ඒගොල් ඇවිල්ලා මෙහ ව්‍යාපාතනයක්න් ස්ථාපනය කරන්න ගියාම ඒකර තින් අමාරුව ඒ තියෙන ඒක කරගන්න කොච්චර ඩොකමෙන්න්ටේෂන් වැඩ යනවාද සහයි ට ඒක ස්ථාපනය කරනයට ඒ රු විදශ ආජනයේදි කොච්චර කොමස් දෙදලනෙනවාද කියන ප්‍රශ්න තියෙනවා මේවා ප්‍රායග ගැටලු මේ ප්‍රායුග ගැටලු එක අවුරුදු කලින් ආණ්ඩුව හිටපු ආඩුව රජ ප්‍රකාශකර ඇතම ංල් ඩුව එකක් දන එකම තැනකින් සියලුම පහසුකං එකගලට කරෙන ගලට පුළුවන් විදේශ රිජවාාජන ලංකාවටගේ මේක කතා වුණා විතරයි මේ මේක ඇත්තර උන්නෑ. එතර මේ වගේ ගැටලුත් එක්ක රිජුවාජන ලංකාවටඒ මේ ගැටලුවක් තියෙනවා අනිත් කාරණාව තම අපේ ශ්‍රම බලකාය අඩුයි ඒවගේ අපේ ශ්‍රම බලකා අපි කියන අපේ දැටු පරිම වැඩි කියලා. සාමන කලාපේ ගත්තම ඉන්දාව ගත්තම නේපාලයේේ බංගලාදේශය ගත්තම වියනාමයගත්තම ඒ ශ්‍රමිකන්ට ලැබෙන වැටුප. අඩුයි සාපේක්ෂ ලංකාවේශ්‍රමිකයට ගෙන වැටුට වඩා. තුට විශාල වැටුම් ගෙවලා. මෙහෙම අනෙකුත් ගැටලුත් එක් විදේ රජු ආජු කාකශණය කර ගැනීම ගැටලුවට ලංකාව මුුණ දෙනා ලංකාවට සිද්ධන මුලින්ම රාජසේවේ කාරක්ෂම කරන්න එතුට මේ. විදේශ රජු ආයුජන එද ඒ සම්බන්ධවෙන් ඉන්න අපි බියෝ අය එකන්නවා මේගේ ආතන කාරක්ෂම වෙන්න තර ඒකළොට අවශ්‍ය මේ යටිතල පාසුගන්ටික ලංකාව තුළේ ස්ථාපනය වෙන්න වනේ ර මේ දේවල්ටික කරන්න පුළුවන් මේ වෙන සඇති කරන්න පුළුවන්න්න අපිට ම හිතනවා විදේ රජ යුන ලංකාවට ගැන්න ගනීම තරම් අ සසිර කර්ථවයක් නොන බව. එකන ලොකයේ දැවන්ත ව්‍යාපාරිකයින් සන්නාම අපි සමල්ලාට දකිනවා අපිට ඇහෙනවා කතා කරවා ලංකාව තෝරගන්න ඕවන්ගේ. ප්‍රක්ෂන් ලන්ට එකක්ිටිසය මකරින් නිෂ්පාදන කර්මාන්ත ශාලාාවකරම එකර නමුතිේ වෙතන හට යන්න බොහෝ ව්‍යවසායකි ඇවිල්ල ලංකාවට ඇවිල්ලා පරික්ෂා කරලා පවා යනවා නමුත් ඒවා ලංකාව තුල භූමිය මතන න්දා පවතින් හ අන්නේ එකයි වගේහව මොක් කර අරම අපි එච්චර කළු දවගේ එකක්ෙන අපි අපිටආයෝජනෙ නැති වෙන හතුක්ති නොද කියෙ දනගන්න. තැන් ඔය දුර්වලතාටිකත් ඕ මගහරවා ගන්න ප්‍රතිපත්තිමය තීන්දුවට අමතරව. සාමාන්‍ය භාවිතාාව විදි කරන්න පුළුවන් දේවල් තියෙනවාද. එකන්නේ ප්‍රතිපත්තිමය වශයෙන් ආයෝජන ගෙන්වා ගන්නට කරන්න පුළුවන් දේවල් වට අමතරව. අපිට සාමාන්‍යයෙන් රටක් විදිහට මේකට සූදානම් වෙන්න එහම මක් හරික්‍රමයක් තියෙනවත්. දැම් ම කලින්කුවේ ප්‍රතිපත්ති වෙනස් එන්න ඕනි කියලා රජය සේවේ කාර්ශ්ම වන්නවා අපේ මිනිසුන්ගේ ලංකාවේ අපි අප මමත් ඇතුළුව තියෙන ගැටලුවක් තමයි අපි හැමදිස්සම හිතන ආණඩුවවැරදි. රජේ තමයි ඔක්කම කරන්න ඕ. කාර්ා යක් අප අපි පලාපොරොත්වන රජය හැමයක්ම අපිට කෙල්ලා ඉතාමත් සවිශේෂී ගොඩක් සැප පහසකන් කියීම රට අපි හදරල ය කිය ඒ ආර්ථකයන එක ආන්ඩුව වැඩ කිය ඒ අපේ වගේහීමක් කියලා අපි හිතන්න. මම දැන් අධ්‍යනය කරමින් පවතින පර්ේෂණයක මම හිතපුදයක් මිට කලින් මේ දකුණ වාසයනු කලාපය මේක ඇත්තරම මේ දේ ඔප්සල් කරල තිබ්බා මේ නොබෙල්තයාගේ ලබුණ අමර්තසන් ආර්ථක විද්‍යාශනය. ්‍රයා දැකල තිබසයක්හ මම දන් දකින දෙයක් තමයි. අපි ගත්තම අපේ මිනිස්සු අපේ ශ්‍රීලාංකිකයව මුණනාහරි දැක් කරණන්න අද ඒගොල්ලොගේ ඒ තරෙන පදනම් වෙනවා එකගොල්ගල තිෙන කල්පමය වෙනස්කම් මත්. සමහර කලාඩ මේ ආකල්පමය වෙනස්කම් වෙන්න පුළුවන් අපිට තියෙන අපිහිතමුකෝ මොකරි ජාතික ප්‍රශ්නයක් ජාතීන් සම්බන්ධ ප්‍රශ්නයක් එක කුල කුල මල බේදයක්. එ ආගමික ප්‍රශ්නයක් නැත්තන් අපි හිතනවාි. කිසියම් ැ රජයට තින අපි කියනව මේ ඩිපෙන්ඩසි සිින්දුවෝම එකක් කියලා අපි හැමතිස්ෙම ඩිපෙන්ඩ බලනා රජය මත ආන් දඋපදිධාරින් කියනාවවද ම විශවවිදාලන්නේ ඉද ඩික්‍රියක් කරා ැ රසාාව දෙන්න මට කියලා. රස්සාාව හොයාගන්න ඕන දේවල් ටික ස්කකිල්ස් ික අපි හදාගන්න අපි ඩින් ඩිපෙන්ඩන්සි ින්දුවෝම එක තමයි ඉන්නේ මට මේක දෙන්න මට ආරක දෙන්න හැමදේම දෙන්න සහ අනික් පත්තෙන් දින අපේ විශාලය කම්මැලිකම ද මේ අපි කියවා ඉන්ඩොලන්ස් කියල ංගලිශ්ලි මේ දේ තියනවා සහ අපට තවත්්‍යත්තිෙන මෝරල් හැසාට කියනද එකන මගේ වගේ හිමන්තවර එක ඩිපන්ඩසි ින්දෝම් එකත් එක්ම යන ද මගේ වදගීමම තවක්නට දෙන මේ කියන මේ 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 ඔබොහම ගැබරන් නිග්‍රහ කරන්නවන කාරණාව මේ කියන කාරනාවත් එක්ක මක දෙවන්න අවසානය වශයෙන් අවසාන වශයෙන් අපි පුර වැසේක් ශ්‍රීලාංකික පුරවැසයෙක් වශයෙන් අපි අපේ වදගීමම අපි රට වෙනුවෙන් මේ දේ අපි කරන්නවන මගේ රට වෙනුවෙන් කියන දේ ඒ වක්ගම පැහරරිෙන. ඒ පැහැහැරීම තමයි අප දකින්න වෙන්නේ ආතන මටමවලට කියා ඒ පැහැහැරීමම තමයි මේ ආකල්ප මේ වෙනස්කම් මත සිදු කරනද. අපි ආණ්ඩුවක් එකන අපි දේශපාල ක්ෂයක් බලට ගන්නෙක් මේ ආකල්පයම වෙනකම් මත නතුව අපිහිතන්නේ අපේ ආර්ිකය මෙහම තැනට ගැියන් ඕන. අපේ රට මෙහෙම වෙන්නඕන්නේ. අප මෙහම ආකල්පය වෙනස කෙන් ඕොන. අපේ අධ්‍යාපන ප්‍රතිපත්ති වෙනස් න්න ඕනේ.ඒ ප්‍රතිපත්ති අපි මිනිසු අරම් බලන්න. ම දක්තම මනිු කාදාවත් ප්‍රතිපත්ති ප්‍රකාශන කියවන ආඩුයි සහල් ප්‍රතිපත්ති ප්‍රකාශණ වාස කරන්න පුලන් කියන කරනාව අප පැත්තකින් තිපොත් මහොතකට මේ දේශපාල පක්ෂල ප්‍රතිපත්ති ප්‍රකාශන කියවන්නේ තරම සුළි ප්‍රමාණ දැන් දැන් අමරිකාවගේ රටක් ගත්තම ඒ රටේ සන්දය තරණෙන් ගොල්ලෝගේ නාර්ථක ප්‍රතිපත්ති සෞඛ්‍ය ප්‍රපත්ති අධ්‍යාමන ප්‍රතිපත්ති කියෙන කාරණාවමත. අපි ඇතන හිතන්නේ දැන් ම උදාහරණයක් විදිර කිය කියන ම සාමාන්‍යෙන් දැන් අපි විශ්විද්‍යාලය ගැවීමම් කටයුතුරල අතර අපි කැන්ටීමට ගියම කනවෙලාවක කැන්ටීමට ගියාම පීති ලමයිගෙන් හානා දැන්හෝගොල්ල සන්දය දෙෙනවා කාඩද දෙන්නේ ල ඇයි දෙන්නේ කියලා ඒ වගේ මාතෘකාත් සමරක් කලාට අපි කතා පහ කැරන අතුර කියපු දැත්තයි මම දෙන්න මේ පක්ෂෙන් ඇයි කියලැව මට ජොබ් එකක් දෙෙනකිව මට අනිවාරම මේ මන්ත්‍රීතුමා මේ ඇලතුමා ොබ්බෙක් දෙෙනකිවා ඇයි මේ චන්ද දෙන්නවනනි මට චොබ් එකක්ගන්න නේ මේ රටේ සියලුම මංවාගේ ඉන්න කටියට ජොග් බලන් දෙයන්න. අන්නේ කියන වගකීම පැහර හරින අපේ මිනිස්ස. නැමුත් ඇමරිකාාවට ගියා ඇංගලන්තෙ ගියා යරප රටවල්ට ගේියම එකොල් හින් මේ මවිත රක්නෙේ මර්තකන්න සිය සමස්ව මගේ රටේ පුරවැසියෝ හොඳ සත්තක ඉන්න ඕන කියල. ඒ ආකල්පය මෙ වෙනසේ අනකම් අපේ මේ ව ට ල්ට මුද සිද්දව. අපි හරි දක්ෂයි ඇගිල්ල දෙක්කරන්න අපි බොහෝ වෙලාවට ආණ්ඩුවලට තමයි වැරදි පටවන්නි කියවා ඒගොලං හරියට වැඩේ කරන්න ඇතින්න තම අපට අපේ රට හැමදාම එකක්ම තැනකයට. නොවොත් අපි අපි යන්න ඒ ප්‍රශ්නනාර්ථය විතරක් හිතේතියාගේ මකද සමහර දෙවල්මට ඒක මයිම ඔබෙන් ස්ල් ඔබ ප්‍රතිපත්ති මේ කාර පිළිබඳම ඔබෙන් හල ඉට පස මංහනම. පිට කරගන්න පුළුවන්දයක් නැද්ද කියලා ගැෙන අපිට මේ ආකර්ශනය තියාගැන්නගෙන හෙහරි තැනක ප්‍රතිපත්තිම ආකාරක වෙනසක් වෙන්න අපිට කරන්න පුළුවන් දෙයක් නැද්ද කියලා. අපි ඒ එතනින් ටිකට තියව්. මං ඔය ආයෝෂන සම්බන්ධම කතා කරපු නිසා සහ ලංකාවේ ආර්ථිකය හා සම්බන්ධම තැන් දැන් මඇත කාලය ඇතුළ අපි ඉන්දියාව ගැන කතා කරනව තීරණාත්මක රටවල් පිළිබඳව ලංකාවේ ආර්ථිකට බලපෑම් කළ හැකි ලංකාවට නාය ලබා දෙන්න කැමති. දෙන නෑ ලබා දුන් මේ වගේ රටවල් කීපයක් එක් අපි ලංකාේ ීයන තත්වය පිළිබඳව කතා කරන පවගිසති පගිත්සතිට පෙරසති මහාය ොහන් සමරජවය මහතා සමගින් අපි කතා කර මේ අපි රටක් විදිහට හිර වෙලාද ඉන්න එහෙම තැනක කියලා. මංක ඇමති ඔබේ ප්‍රවේශය දැනකන්. අපි ලෝකයේ එක රටක් විතරයි. අපිට ලෝකෙටම ලොක්ක වගේ හැසරෙන් හැකියාවකුත් නැහැන. එතකොට අපි කහොමද අපේ තත්වය රැකගෙන. අපිට දෙයක් ලබා ගන්න තැනට ලෝක අනිත් රටවල් මෙහේවගන්නේ. එතමත් හොඳ ප්‍රශ්නයක් අපි අපේ දේත් රැක ගෙන මේක අපි ෙනව මේ ස්වයිරීත්ත කියන කාරණාව මේ ස්යිරිීත්‍යය ශ්‍රීලාංකිික ස්වෛරීත්්‍යය ැක ගෙන අපි කොහොමද මේ ගෝලිය ආර්ථිකඇත් එක්ක ක්‍රියාබ්ක වෙන්න කියන ගැටලුව සියලුම සියලු මාර්තිකයන් තිය සියලු ජාතිී තියෙන ගැටලුව. ඉන්දියාව කියන රට ගත්තම ම දැකපු දෙයක් තමයි මම බංගලාදේශයට ගේ වෙලාම නේපාලෙට ගිය වෙලා ම දැකපු දෙයක් තමයි මේ රටවල් ං නේපාලි විශාල වශයෙන් මේ ඉන්දියාව මත අදාා පවතින සහර කකා නේපාලට ගියම් ම නෙම නපාලට ගිය ඕනම කෙනෙක් දකින්න තියෙන කාරනාව තමයි සහර කකාට නේපාලේ මුදල් ඒකගේ පාක්ෂි කරන්න ඕනේ නෑ ඉන්දියානු රුපියාල් තමයි ගොඩක් අයතනව ඉල්ලනවා ගොඩක් අපි හරිි ියම දියන් පිස්තේල අපි බඩුගන්න ලන් පාල ඇතුළත ඒ වගේ ඉන්දියයාාවට විශාල බලයක්තියන මේ මේ දකුණවාසියනු කලාපේ තුළ විශාල ආර්ථිකයක් වීම විශාල බෙලඳපලක්තිබීම ඒ වගේ කාරණත්තක තොට ඒ වගේ පපසරිියක අපි කොහොමද අපේ සාරිත්වය රැකගෙන කටයුතු කරන්න කියන රණාවෙන දැන් ඇයි අපිට මේක නැතිවෙන්න කියන කාරණාවණය අපි හොු ඇයි අපිට මේ අපිට තියෙන සාරිත්‍යය අපි නැති කරගන්න අපි ැ කියන කාරනාවක් තමයි අපි චීනය කොළනියක් වෙයි මේ හන්න තියෙන කාරනාවක් ඉන්දියාව කොලනියක්වෙයි කියලා ඇයි අප අපේ තියෙන සම්පත් මේ රටවලට විකුණන්න්නේ කියන ගැටලුව කාලයක් අවුරුදු ගණනාව ඉඳම්ම අපි මේ මුහුණ දපු කාරණාව එතු මේකට හේතුව තම ර මං කලින්කිව්ෝගේ අපේ ආර්ථිකය තුළ දන්නේ පැලස්තර දැමීම සංස්කෘතියක් මංකින පැලස්තර ආර්ථික ප්‍රතිපත්ති කියලා මේවට මුගක් හරී ගැටලුවක් කෙනවා න හරි විදේශ විනිමය ප්‍රශ්ණයක් කෙනවන කුවෙන් හරි අපි නයක් ගන්න දැල් නගරීම මේ අද ඊ වෙච්ච දෙයක් තමයි අප ගත්තා මුදල් ගණදුනු හෝමාර අපි මේකටක් කියෙනවා මේ කරන්සි සෝප්පයක් කියලා ශ්‍රීනෙන් ඩොල බිලියන එක එක දශම් පහක මහිත ම අතක දට එතකොට මේක ගත්තේ දැන් අපි දන්නවා තව ජූලි මාසදී ඩොල බිලියන එකක් දෙන්න වෙනවා ජාත්‍යන්දර ස්වයිරී බැඳුම් කරයක් පරිනව වෙන එකට ගිවන්නවා දශන් අවසානය තුන දශම හතක් රොල බිලියෙන දෙන්නවවා තර මේ වගේ වෙලාවක තවත් රුපෙලයාගේ පල්ලහට බහි කියලා මේ මේ වගේ දෙයක් බොරුවට එකන මේ ඇත්තරම මන් දකින දෙයක් තමයි මේ ගනුදනුව ඇතුළේ එකැන අපි ස්වප් එකක් කියන්නේ වා සහ මම දෙ දෙවල් කෝමාඩු කර ගැනීම මෙතැනදී මේ කාරගෙන පැත්තකින් තියෙනු සල්ලිටි මොනාරි ප්‍රශ්නයක් වුණොත් මේක දාන ඊට පස්සේ ආන එන ටික සීමා කරන වාහන ටික ගන්න එපා මංගේගන්න වාහන ගෙන්න්න ඕනි කියලා කිය ඒල් සොල් මේක එක සලුෂන එකක්න මේ විසිදුමක් නෙේ දිික්කාරන වාහන සීම කිරීම හන ග එක සීමමා කිරීම. ඒ වගේ ආනයන ටික සීම කරනවා ඒවගේ පැලස්තර දාන මේ පැලස්තර දැමීමේ සංස්කෘතියම එකක් තමයි හරි. හම්බන්ධවට වරාක් හදනවා හොඳයි ඒ ූ බූ දේශාන පසුවමගත්තම හම්බන්වට හම්බන්දුට වරා කෝනෙමයි. මගේ මගේ පෞද්දිික විශ්වාසය. මක දෙක බූගෝලියය පිහිටීම ගත්තම හම්බන්තොට කියන්නේ ඉතමත් ඉදිරි අනාගතය විශාල වැද වැදගත්කමක් තියෙන පෝට් එකක් විදිර අපටි දකින්න පුලුවන් එතුට ඒක හැදුව හරි ඊට පසේ ඩොල බිලියන ඒයිදශම් පහක් වගේ ප්‍රමාණයක් වියදැන් කරල ඒ පෝට්ක හැදුව ඉට පස ඒක තතිනින් හට මෙහවැන්නේ ොහොමද කියෙනෙ එක හිතවෙන ට පාඩු ලබනු සහ සහර කලාට අනාගතය තමයි ඒක තියන වටනාකම එන්නේ දැන් එතුට ඒ වගේ වෙලාකමකොදකිරරි දැන් ඒකම විදේශය සංජිතවල අඩුවීමක් තිබ තක්ගාල දුන්නා චීනේ දනෙකට ගිල්ල ොල බිලි එක දශම තුනක් වගේ ප්‍රමාණයකට අනු නම අවුරුදදු බද්ධක් කරතේ සයට හැත්තවක් පැවරුව දැන් ඒකම කරන්න මේ අපේ කොළඹ වරාෙත් ඊස් කටේන ටර්මිනල් එකත් ඉන්දියාවයි ජපානට දෙන්න හදලා දැන් ඒ අයින්කරගත්ත ආපු බලපෑම් එක්ක දැන්කි කියලා වෙස් කටේන ටර්මිනල් එකක් හදලා ඒක ජපානට ඉන්දියාවටයි සියට අසුප පහක් දෙන කියලා වුරුදු තිස් පහක. එතකට මේ වගේ අරගේ විදේ සංජිත වල ප්‍රශ්යක්කාම ආර්ථිකය වර්ධනය අ ඩාල වනාම මොකක්හරි පාස්තරයක් දාන්න හැන තුරඒ ප්‍රාස්ථයකට ලේසිම විසිදුමක්වයි මේ ප්‍රබල රජයන් බලන්නේ හමතිසම අරවගේ භූගෝලය වශය නිෙකුට වැදත්කමක් තියන අපි න කොම්පැරටි වැඩ්වාන්ටේජක් තියෙන ැම් බලාගෙන ඉන්නවා අපේ දේශීය සම්පන් එතුර ඒ වගේ වෙලාවගේ ඉගුලු දෙනවා හන්න මන් දෙන්නම් වාට විසිදුමක් මංගන්න මේක මෙච්චර ප්‍රමාණය ගුල දෙන විදේ සජිතක. කාලිකය රජයරන්නේ හරි මේක මිනම වෙලාක් මේක නිගන් හරියට අර අපි එකත්ම ගඩ නිවසගත් එෙම හල කැටලන දීන දන්තන් වලින් අතුතරන වන සහරක්ටන්න ඒ වෙලාට ගීල පොඩි පැස්තරයක් දානවා තමෙනක නවත්තන් වාහල හදන්නික කොමද කෙනක හිතන්න ලංකා ආර්ථකටත් ෙලා දීන්න ඒගේ ප්‍රශ්යක් මෙතරන්නේ. ඒහෙම ප්‍රශ්න තිබ්බම අපිට සිද්වවා අප ස්වාෛරීත්තය ඒ වෙනුවෙන් අවතක් සේරු කරන්න. එහෙම ස්වරීත්වය අවතක් සේරු කරලා ආර්ථිකය හදාගෙන මකද ඇති පලි කියන එක තමයි සමහර විට මේ දවස ලොබා හමින් න්නවා ඇත්තකද අහන්න ලැබෙන දේවල් එක් සහරවෙලාට හිනව දැන්ි කලින් ප්‍රශ්ට පිතුර බව මෙ මේම දෙදක්කහන්න පුලන්කාව ඩෝබේ. අපි කලින්කව මේ මේ පෝසෙසර්ස් පහසු කරන්න ඕන මේ යන ක්‍රමූපාල මේ යන පිළිවල අ පිළිවල පො ඩක් පහසු කරන්න ඕනේ අපිට වෙන රටකි නායෝජනයක් එන්න කිය. එකොට හෙම ආයෝජනයක් එනකොට ඒකට මේ ඉඩ හදල දෙනක තමයි කරන්න කියලා සමහර විට අනිත් පැත්තින් කියන්න පුළුව මතරනට පැහැදිරීමම කියනන්නේ ගැනෙ අපි එක වෙලාපට කියනවා මේ පහසු කරලා දෙන්න නික නමුත් පහසු කරලා දෙනකොට අපි කිය අප ස්වෛරිීත්වය උකසට තියෙන දමයි අප ඒක කරන්න කියලා. මේද අතරත් පොඩි පරස්වරතාවයක් ති නවානේත්. අපි ඒක බලනන මෙම විදිර. දැන් අපි වරයහදලා. ඒ හැද තුලින් අපි බාපොත්වෙන් අපිට ඒ සම්බන්ධයන සියලමු ගණදනුවවලින් අපට ලාබ ගන්න පුලන් කියනදේ තොර ඒවාගේ විශාල වශයෙන් භූගෝලිය වැදගත්කමක් තියෙන තැන් සහ වැදකමක් තියෙන ආයතන අපි විදේශාශයට පවරාදීම තුළින් අපි බලාපරොත්වන්නේ මකගත් ඇත්තරම අපි කරන්න ඕනේ එතැදි විදශායතන ලබාගන්නවා කියලා රිජු විදේශයෝජනදැ අපිගත්තම මැලේශයල් පිනැන් කියන දූපත. විශාල වශයෙන් රිජු විදේශයෝජය ඇල්ල මලේශාව යෝජනය කරලා තියෙන. ඒගොල්ලෝ ගහිල්ලා දැන් මැලේෂාව තියෙන මේ සම්පත්තික එකල ඒ රජේ දැන්ටමත් ලාබ ලබනම්පත්තික ගිහිලා යෝජන කරට වඩා එගල්ලො කරන්න ව්‍යාපායතන ක්ථානය කරලා යම් කිසි අලුත් බණ්ඩහසවා නි්පාදන රීම පටන් ගැනීම. තුර අපි රි විදේශ යෝජන වලට යමුමනා කියලා පී අදහස් කරන්නේ මේ නව නිෂ්පාදන නිපද වෙන කර්මාන්තශාලාිපිටට වලින් ලකාවට ගෙන්න්න එක නතුූ අපේ තියෙන සම්පත්වලින් අපට ලාබ ලබන්න පුළුවන් සම්පත් ැ දාහරනැක් කිර අපි කාඩහර කියන්න පුලන් දැන් දැන් අපි ගත්තම ලංකාහනිංජතයල් සංස්ථාව තියන අපි ගත්තම මේ පෙටෂේ ඇතුර කාෙකරස්සි ඉන්දිය නොල් කම්පනිකට අයෝOCී කර දුන්න සහක්කේව ට ඒක ස්ටටර්ජි න්න ඕනේ ලාබ ලබන් නැති ප්‍රදේශව දැන් ගත්තම කොල්ඹ සහ කොළඹා ආසන්නේ අපේ තින් ලංකා හනිජතයල් සංස්ථාවවෙ යන පෙටෂේද්සල් ලාබභ තියනවා තකට අපි අවධානියොම ලාබ නැති දුෂකර පලාාත්තල ඒවල් පුුවන් අයෝසයකර දෙන්න. ඒවගේ ස්ට්‍රටජිල් මූමෙන්ට් එකට තමයි ආර්ථකයක්ක් හිතන්න ඕනේ. අපි ලාබභගන්න පුළුවන්තැන්වලින් පලාස්ටර එකක්දාල්ල විදේශ මුදල් අරගෙන විනිමී අනුපාතික ප්‍රශ්න විසදම වෙනුවට. අරගේ අුත් නිෂ්පාදන ලංකාව ඇතුරෙන් නිෂ්පාදනය වෙලා අලුත් රැකියා නිපද වෙලා. මේ ආර්ථික ක්‍රියාවලියට ඉහලා ආර්ථික වර්ධනයකට යන්න පුළුවන් මගක් හදනක තමයි මංහිතන්නේ රජයක් විසින් සහ පුරවැසියන් විදිිය අපි බලාපොරොත්තුවන්න ඕන. දැ එහෙම වෙලාවකත් හදිසේරත් මම නං චීනය මම නං ඉන්දියාව. මං කැමති නැහැන එහෙම පාඩු ලබන තැනකරනිකං මම සම්පූර්ණයෙන් මගේ ශක්තිය දාලා මගේ මුූල්්‍ය හැකියාවදාලා මම කැමති නෑන එහෙම වෙනරටකට කිහිල්ල එක ගොඩගන්. අපිට එහෙම දකුත් දෙන්න වෙනවාේ දෙකවර එහම තර්කන් හෙම තර්කයන් පුළලන් අනිවාර්යම නමු තියන ප්‍රශ්නය දැන් අපි විදේශමං කලින්කිව්ගේ විදේශ රිචු යෝජනය කිය අපි බලාපරොත්තුවෙන්නේ ඇත්තරම අපේ තියෙන සම්පත්වල කාටහරි ආයෝජනය කරලා ඒකෙන් අපිට ලාබල බධනක නෙමේ අපි මම මං කියන අවධාන යොමුවෙන්න අලුත් නිෂ්පාදන බිහිවන කර්මාන්තශාල ස්ථාපනය වීම තොර දෙම්මන් අර කලින්කිව ඒක තමත් අතරම ප්‍රාගක ප්‍රශ්න. ඉන්දයාාව හිටන්න පුලන් ඇයි ම මට වාසයක් නැතම් මම පඩ ලබන තනක ඇයි මං ආයෝජනය කරන්න කියලා. සහරක් වෙලාවට අපි දකි නැති. අනාගත අපේක්ෂිත ලාබ වෙන්රටවල් දකින්න පුළා. සමහරක් කලාට අපි දකිනා ව්‍යාපාර ශේෂත්‍රය තුළ පාඩු ලබන ආයතන මිලදී ගන්නවා අනෙකු ආයතන දර කකාඩයන්නුපුලලා ඇයි මේ පාඩු ලබන යතනයක් මිලදී ගන්නකර නමුත් අර පාඩු ලබන ආයතනයට කරගන්න බැරි. එතනින් යහාට ගේිය පරිකල්පනයක් තියෙන. ියෝසායෙක් ඉන්න පුළන් අර පඩු ලබන ආතනය මිලදී ගත්තේ ට ඒගේ අවස්ථාවන් වලේ පඩු ලබන ආතන මිලදී ගන්න ආතනයට එකෙන් ලාබයක් ලබාගන්න පුළන් ඉහ ඉදිරි යනාගතයේදී එතකොට අපි මේ වගේ ආයෝජනයන් දෙනවනක් අපි අත්තන මේ සම්බන්ධයෙන් අපි කෙනර ෆිසිිල්ති ස් ඩිය එකක් දැන් අපි දැන් මොකර අපේ ආයතනයක් දෙනවක් අපි හිතන්න ඕනේ මේ ආතනය ඉනිදිරියේරි අපේ ලබෙන ලාබමනා රි මවාද වෙනස් වෙන දේවල්ද හබන්තුට වරාය ඉදිරිීයට ඉතාමත් වැදගත් කේන්ද්‍රස්ථානයක් වෙනවා මේ සිිල් කකෘට් එකඇතු එක හේතුව තම ඇත් අයිලන්ත එත්ත කැන ්‍ර කැනල් එක එක හැදිලලා තතින හට නොක්කම නැව හඳට වරායි රහතමයි යන්න තර මේ සම්බන්ධ අධ්‍යයනයක් දැනුමක් ඇත්තරම මේ අපේ ආර්ථික විද්‍යාශනයෝ මම කියන්න තිබ නෑ කිය දැනුක් තිබ්බ කටේ හිටිය නමුත් මෙතනින් හට ගිල්ලර කොමස් මත පදනම් වෙච්ච සංස්කෘතියක් ඇතුළේ මේ වගේ පලදායි ද්‍යයන්ුවල ක්තිනො කියගෙන ගක්ටනුවොත් අපි මුහුණ දෙන්නවෙන කාරුණක් අපි නොදනුවත් නිසා එකන මේ ඔබට මට තේරෙන්නේ නැති නිසා සමහර දන්නවාය කියලා හිතන නෞද්ද විය එකනිසා පිෝරවටන වෙන්න පුළුවන් අන්න ඒක තමයි මේ සිදු වෙමින්ති වෙනවා ඇත්ත අපිට මේ අවුරුදු අපි මේ කියනනේ නිදහස නිදහස බලද අවුදු හැත්තෑාවටත්තු වැඩිය ගහිල්ලතිේ අපි දැ ඒ දවසට විතරක් ඒක ඉතා මුජාරුවෙන් සමන නමුත් මොද අප අපිට කියලා ඉතිරි කරගෙන තියන්නේ නේ ි එදින එදා අපේ බඩුමිල හා සම්බන්ධව ගත්ත දාම සරලකාරණාවකටාවත් අපි ඒ ගැනත් කතා කරොගද මේ ඒවා සාමාන්‍ය මනිසුට දැනෙන දේවල් නිසා හැබේ අතන නැවතිච්ච නිසා. මේ රටවල් එක්ක මේ මන් දැක මේ අද පොෘතිවලට කියනවා ඉන්දිය මහකුම සසාරිස්කාරල්ලේ ප්‍රකාශයටවත් කළතිනවා මේ ලංකාවීන්දිය මහුම සනිස්කාරයාල මේ එටක්කා ගිවිසුම සම්බන්ධව කතාභහ කරන්න බලා පොරොත්තු අක්තිනා කියරලා. මේ වගේ ඉතින් ඉඳල හිටලා ගිවිසුම් වල නං අකුරු මුලකරු අපිට ඇහිලා අයිත්‍යව නැතිවෙලා නො තුට කවරු හරිකිවූ හම මේක එපා කියලා ඒ පාශවයට අදාලාය ඔෝ මේක පානිත්තා ඇකි නො නෑක තිබ්බනං හොඳයි කියලා. හැබැම් එරට සාමාන්‍යම වජනතාටම ගිවිසුම් වෙළඳ ගිවිසුම් ඒවා වැඩක් තින දෙ කිය ඇත්තටම තේරෙන්නේනෑ ඒකි පොඩ්ඩක් පැහැදිරි කරගම්ක අනිවාරම්. මෙතන තින ප්‍රශ්නය තමයි මේ වෙළඳ ිවිසුම් සබන්ධයෙන් තියන ොරතුර මේ වෙලඳ ිවසුේ ඇතුත්ෙන් ිවිසුම ඇතුළත්ත මනාද කියනද. හඇතර මහජනතාවට ඒ සම්බන්ධය දැනුවත්වීමක් නෑ. අපි ආර්ථික සස්ථාර්ථකය වැල ගිසු පත්තගින් තිීමම අපිතතුග ක්ෂණාවරයක් ගන්නවාක තර මේ රක්ෂණාවරණය තිය ගිවිසුම කියවන්නෑ ගොඩක් නිස්සු අපි මහජනතාවරට ගියම ක දන්න නෑ ගොල්ලොට මොනාද ය ගිවසුේ මොනාද තියන්නේ කිය. ඒ තමයි මේ රටක් විඩියට අපි ගිහිල්ල මේ ගිවිසමත් ගැහුවත් මේ ිවිසුේ තියෙන්නේ මනාද කියන කරනාව සමර කරට අපි අත්සං කරාට පස්සෙ තමයි අප ආර්ථි විද්‍යාශනයෙන් අපිත් දකින්නන්නේ මොනා ොකද මේ අසකරල තියෙන් මොනවගේ කොදේසිද මේක තියන්න කියලා. ත මේක මහාචනදාවට අපි කොහට මහචනතාවට මේක දැනුවත් කරන්න කියන්න මේ දැනුවත් කිරීමේ ක්‍රියාපටිපාටිය සම්බන්ධය ඉතාමත් නිශිත වැඩ පිළිවෙලක් ලංකාවතුළ දකින්න නෑ. මේ ේතුව නිසා මහචනතාව දැනුවත් නෑ මොනාද මේ ජියවසුම් ඇතුළ තියෙන කියලා අනෙත්තකට මේ ගිියසුම් හද්දි මංක්‍යන්නේ මේ සම්බන්ධයෙන් එකැන්නේ කිසියම් පක්ෂයකට නතන් ජනවර්ගයකට කිසියම් දෙකට පාශල් නැති හරිම ඉම්පාශල් ස්වාදීන කොට්ටආශයකට මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමක් දෙන්නවා ැ මේක මංහිතනවා මේක විශ්වවිද්‍යාලක දැන් ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් ගත්තම මේ වගේ ගියවසුමක් බධ ියුම ත්ං කරන්න අ අපට පුළන් සරල වශයෙන්ම මේ සම්බන්ධෙන් දැනුමක් තියෙන ඒ අදා ශේත්‍රය සම් ැනුමත්තියෙන විද්‍යාර්ථීට මේක දෙන්න දීල බලන්නේ ආාරන්ට දීලාගොලොගේ අදහස් මේ සම්බන්ධෙන් ගන්න එහ මාරගෙන අපට පුළන් මේකදේ කරනාවද නැද කියන සබඳ තියර ගන්න සහ ඒ මහජනතාවට මංකින ඒ දැනුව මහසනතාවටයන්නවා මහසාව ැනගන්න අපි මුකරද මකද රජයක් ගිහිල්ල දැ තියෙන රජය කිහිල්ලා තවත් රජයක්ක්ක කිියසමක්ීමේ අත්සං කර සිල්ලම ්‍රීලාංගිකයෝ මේක බැඳලයින්න වාද අපි කිසියම් රටක් එක්ක ගවසක් ගැහවම කිසියම් දකට ඒ බගකීම ඉෂ්ට කරන්න රජයවිතරක්න මේේ රජය අවුරුදු පහක් නැ අවුරුදු හැකි කියෙල යන්න පුළුවන් නමුත් මේ මහජනතාව ඉදිරි අවුරුදු පහ පණහක හැටක අයුපේක්ෂාවක්තින පපුරවැසියක්ට සිද්ධන මේ සම්බන්ධය වල්කීම ගන්න තර මහසන ාව ංහිතර විශල වශයෙන් දැනුවත් නොන කියෙලා මේවාගේ ිියවසම කර අදේ හේ සබදධ ශිත ක්‍රිය පටිාඩියක් අපි අනුගමය කරන්නව. ඒඒ අසරම මෙහෙමතුර ප්‍රශකොත්ධන්න ගොහොම එන්න ඕන තමයි හැබ ඇත්තට මහනවත උපතුමන්ලගේ මේ වගේ ගිවිසුම් එදී කතිකාවතක් ඇති වෙනහද මේ සම්බන්ධ විශේද්‍යාල ප්‍රජාව ඇතුලේ හරි අඩුතරන විශ්ව විද්‍යාල ප්‍රජාව ඇතුලේ ඇතරම අපි යම් කිසි එකන්නේ අපිට කිසිම් වශයෙන් අපි රජය කියන්නේ උගොල් ඇවිල්ලන්න මේක තමයි ගියවසුම ඔගලු බල බල ගොලගේ අදහස් දෙන්න හෙම කරන්නේ සමහක් කලාවට ඉගල්ල. මන් තරණය කරලා හන් පික් කරනක් කියලා පියගොලෝ යම් කිසි කොට්ටශයකර දෙනවා විශ්වවිධල ආචර්ර කරන්ට හරිේ සම්බන්ධයෙන් වාර්තාවක් හදලා දෙන්න කියලා. සමර්කටේ වාර්තාවට පසුගේ කාලීනයව දැකපු දෙයක් තමයි මගේ මම ඔපසව කරපු දෙයක් තමයි මේ වගේ වාර්තාවක්හදන්න දෙන්නන්නේ එක්කෝ ඒගලට පක්ෂ අදාළ පවතින ආඩුවට පක්ෂ ඒ සම්බද ප්‍රීණ නමුක්තින පුදගරයන් කීප නෙක් ෝරගෙන මක කර මට දෙන්න කියල වාර්තා තර වාර්තාව ස්වාධීන නෑ තර ස්වාධීන වාර්තාාව කෙලටන්නේෙ කොහොමද කියෙන ගැටලු වවා. තර සහරට අපි මංක කියන විශවවිද්‍යල් ප්‍රජාව තුළ කතිකාවක් නෑහ කියලා සවල්ුම වාර්තාන් සම්බදධ අපි හමර ගිවිසන්මට දාල දවල් අප ඉන්ටනටකින් රජය ආදනවලින් අපි ලබාගෙන ඒ සම්බන්ධෙන් අධ්‍යනය කරලා ඒ කතිකාවත ගොඩනගේ නොනමුත් ඒ අතිකාව මහසනකාවවිත යනවාද කියෙන ගැටලුට අපි ඉතාමත් කඩම විසුමක් හොයන කිය මංහිතන. න ඔබ අතරමැදිි පර්ශ්වේන ඔබල අතර මැදි පාර්ශවේෙන. එකක් ඔවු මහජනතාවත යන්නෙත් නෑ අනිත ඔබලාගෙන් රජයට පෙරලායි ෆීඩ බැක් එක ඒ ප්‍රතිශරය යන්නෙත් නෑ කියලව හිතනවා. සමට එහෙම වඋනාා නංවෙේද පැත්ත සමබර කරගන්න ඉන්න හොඳම විදතුන් පිරිස ඉන්න ලංකාවේ විශ්වවිද්‍යාර් ්‍රජාාවඇත්තුන කිය. ගිවිසුම් හා සම්බන්ධ පේ කතාව එහෙමතියද්ද අපි මේ දනුම පිළිබඳවනි කතා කරින් අපිට මේ ගෙන ැනගන්න තියන අයිතිය අපි හරියට පාවිශ්ි කරන්න ඇැතිකම්. පිහම කියව. එතකට මේවා සබන්ධව තොරතුර ඕනම කෙනෙක්ට ලබාගන්න පුළුවන් තැන්වලති නොුතරම ලංකාවෙන් ප්‍රකාශ පත්ක්‍රේ නැතත් ඒ අදාල් රටක් ප්‍රශයට පත් කරන පිට පත්හෝ අපිට පරශේල්නය කරම් හැකයා තියෙනවා. හැම ගිවිසුමක් මහා සන්ඳව නමුත් මේ ගිවිසුම් කියන ඒවා. එමතත මේ වෙළඳ ගිවිස ටේඩ gree්‍රමස්. මේම රටවල් වලට ඕ නැත. මෙම. කාතක හරි සීමා පනවගෙන හෙමතත්තන් එයාට විතරක් සහයෝගය ලබාදීට. එහෙම ගිවිසුන් තියාගන්න එකින් මන්දන ලංකාවටහම සතක් වෙලා තියෙනවාද කවදදාව. මම පෞද්දිලික හිතෙනවා සයම් කිසි අපි කියන්න බෑ සියයට සීයක්ම සතක් කම්බවෙලානෑ ද සිය දෙක් කම්බෙලා දීන්නේ සීර සියක් සතක් කම්වෙලා ද එහෙම කියන්න බෑ. එක ඇතුළේ ඇතරම තියෙනවා අපිට සමභර්තාවෙන් යුතු අපි බාලන්න ඕන සමහරක් ියසුම්වලින් අපිට ලාබභ ච් අවස්තාවන් තියනවා සමරක් ජියසුම්වලින් අපට ලාබභවච්ච ැති අවස්ථාවන්තියෙන දැන් උදාහරනැකිදර අපි ගම්ම ඉන්දයා ශ්‍රී ලංකා ීට ඉන්දිියවත්තකර කියන වෙන ද ජියසුම ගත්තම දෙලා සැකේ මට මතවිද අපි මේක අත්සං කරන්නේ එතකට දැන් ඉන්දියාවෙන් මේ අපි තීරුබදු රහිතව යම් කි බාණ්ඩහාසේවා අප නෑන නානයන කිරමේ්‍රාවලිරය දැන් මේ ියවසුමක් ගහ දෙ එකක් අප තන්න මේ ගියවසුේ තියන ලබදා යිත්තව දැන් ඉදියයා වගේ රටකට අපි හිතනවනම් අපිට යමන්න පුළුවන් බුලක් පුවක් කෘෂිකාර්මික නිෂ්පාදන අපි ඉන්දාව අපි වගේ හැටගුණක් ඒරට අපි ේටි යවන් අපි අපිත් කෘෂිකාර්මික වශයන සවම්පෝජත නැති තත්තක අපි ඒවගේ නි්පාදන ටිකක් යවලා ඉටපස අපි තාට ලේලන් බස්ටිකක් ගැනල් මරුටි කාර්ටික් ගැනල්ල අනිකුත් කාර්මික උපකරණටික හිටපසේ ද්‍රෙද්දි පිළිේ. ියද නිශ්ානය කරන්න වශ්‍ය රද ගන ලක්කම් කරම අපිට මේක ග ගියසේ ලබදා ක්ත දියවට නත් කාව ග අනෙක් අතර ඇයි මේ අපි එක රට්ටකට දැන් අපි දැන්ගත්තා දකුණවාසයානු නිදහස් වෙනද ිවසුම්. සෞතේන් ්‍රට ග්‍රමට් එකක් සයි කර ය අතරම අපිට මේ කලාි වශය වෙලාමක් සිදව නවදේ වරු බදුර හත වක ගැටලව ද මේ අප විශාල වශයෙන් මේ සම්බන්ධ පර්ෂණ කරන අපේ ශ්‍රී ලාංකික පාර්ථික විද්‍යශය සම්බන්ධ පර්ේෂණ කරනවා ඉටව පර්ේෂණ කල න අනිකු රටාලින් නමුත් අපි බූගොලි වශයෙන් ඉතාත් ලඟින් අපි භූගොලි වශයෙන් පිහිටලා තිබ්බට අපේ කලාපීය වෙළඳ වෙළදාමක් සිද්ධ වෙන්න ඇවශාල වශයෙන් එක ඉතාමත් අඩුයි එතකොට ඒක නොකක්ද දෙනන්ට මේ ග්‍රිමට එකක් තිබ්බගල සැතක් වෙලා තිහද කියලා ගැටලු වෙනවා අනත් එක මේඩටක බර්ටේ ෝගනනිසේෂන් එක මේගොල්ලො කියන පටක් විදේශවෙළදාමට යනනන් අපි කියෙන එගොල කියෙනවා මේ නෝ ඩිස්ක්‍රමිනෂන් ලෝස් කියල කාඩවත් විශේෂ විදිහයට සලකන්න ඕන් නැහැ කියලා. එහෙම කියන කට්ටියම හැබැයි මේ නිහස් වෙනඳ ගියසම්වට දීල තියෙනවා ඉඩ මෙතකට යම්කිෙේ රටවල් කිහිපයක්ත්තුවරගෙනය කකිහි පටයට විර ඩ ීරුබද ැ ශේෂ ීර බද විේෂ සහනදීලා වලළදාම ක්‍රියාත්නක කරන්න ඕනේ කියලා තුර එතැ මංහිතන්නඩට එකට ඕනේ අඩු ගන කිසියම් විදිහයට ධනාත්නක ප්‍රතිශාරයක් ොඩන ගන්න ගෝලිය වෙරඳදා මඩුගන්න රටවල් තනයින් තනිවෙෙන් ඉන්නදුව ලෝකයේ එක එකතුවෙලා වැඩ කරන්න ඕනි කියන ශවාසය මත තමයි මේක කරන්නේ නමුත් මගේ පෞද්ලක මතයේ තමයි දැන් අපි හිතමුකු මං එක දකි දයක්තමයි දැන්න්නරමන් කලින්කවන මත්දනය කර කියලා මේ මේ ගෝබල් ප productionක් ශරිෙන් ගෝලියය නිෂ්පානයයටට අපි කොමද අප දායිකත්වය සපයන්න කියලා දැන් මං ුදාහරනැ තිරගත්තම පි තන් අප ඉදියාවත් එක් තින නිදහස් වෙලඳ ියසු. ඒ ද ඒකුළ ඉනිදහස වලඳ ගියුමතක් ඇන දෙයක් තමයි අර රූ ෝර්සි කියන එක එකන්නේි ඉන්දියඒ ගියවසේතියන ොදැන් උදාහරනැ විර මන් කියන්න ඒ ඒ ප්‍රතිශතයමනමේ වෙන්න පුුවන් ලංකාවෙන් ඉන්දියාවට කිසිම් බාන්්ඩයක්කෝ සේවක් අපනෑනය කරනවානම් ඒ බා්ඩ බාන්්ඩේ සංයුතියෙන් සයටට හැත්තවකත් ලංකාවේ අමුර විතියෙන් ඕනි කොහෙම ආනයනය කරපු නැති. අපිට බෑ සීනෙන් හරි අඩු රටගින් විශ්පාදනයක් ගෙනල්ලා ඒක ලංකාව දුන්නවාගේ ඉදියාවට එයාවා ලංකාවේ දැලි වැඩිෂන් එක මේ පටිනාක ලංකාවෙන් නිකුත් කරපු අටිනාකම සියර හැත්තාවකටත් වර වැඩි ප්‍රමාණයක් තියෙන්නො. නමුත් මේකත් එක් වෙන්නේද මෙහමි ක්්‍රිමන් ගැහෝම් ලක රටවලටඒ එකක් තමයි ප්‍රධානශය මේ රූල්ස ෝසි කිය එකක් එක්ක අපිට බැරි වෙනර ගෝලීය නිෂ්පාදනයකට උපගරරි වෙන්කට ගෝලී නි්පාදනයක් ගත්තම අපට අමුදුර්‍ය ගන්න වෙන. තාක්ෂණය ආරම්භ තාක්ෂය රටින් ගන්නවා. ැේ නිුත් ශූපකට වම රටකින් ගන්න අපනන සහනයන තොට පට එකතු කල වටනාක ම අඩුවයි එකතු කල වටා ගම සියට එකක් සසිරට දෙක් මක දශම දෙදක්ගන්න පුල. හැබැයි බොලියුම් එක ප්‍රමාණය බිලියන ගානක් වෙන්න පුලා. එතකොට ඒ තිය අවස්ථාව නැතිවෙනවා මෙන්න බරන දියසන් වලට ගියම් අනිත්තක එකට ගත්තම ලෝක එකක රටලටඒක තීර බද අපි. එතට මේ තීරු බදල තන ගට ලොත රජයේ බදවාආදාම ගන්න ගාමට තීර දලින් හම ආදාෑම ගන්න ගම ආදම පවීමේ. මේ ගැටනු බත්ෙනවා වෙලද ගිවසුම් වලඩ කියමිත මගේ මගේ පෞද්දිි අදහස් වේ සම්බන්ධ කරපු අත්දැනවලින්. අපි මේ ප්‍රෙෆෙරල් ට්‍රේ ඩග්‍රමන්සල් එකක විදහස් ගිවිසුන් වල යන්නතු ම හිතන්න අප අන්න නි ල ල් ට කනෙද එක සියලුම රටවලට එකහ සාමන විදිර සලකන්න පුළුවන්. සියලමු රටවල් වට මොන බා්ඩයන දැන් අප මෙරිකාම බඩුක් ෙන ීන බඩුක් ෙන දාව බඩුවක් ෙන. අය කරන තීරු බද් එක හ සමානයිනම් මේ රටලට මම හිතනම් ඒක ඉතමත් සරලවේ කියලා මුකද ඇමරිකාව ගත්තම ඇමරිකාවේ අපනයි අපන අයින කරන පිසට ඇමරිකානු රජයෙන් අපේස්කෝඩ ිවලෙන් බෝඩ්ඩක් වගේ හිතන අතනෙන් කිබදක්මයි අප ඕනම් ගෙක් ල පුුවන් ගියාම ඇමරිකාේ වෙබසයි් එකට එකුල්ල දීලදිීනවා වාදයක් ලංකාවට බඩුව අපනයන කරවාන ලංකාවේ ීරුබද්දක් අමතර අර ටරී් එක මේ ටරිි එක මේගේ පරාට ඇඩිස් කිය. මේ තීරුද විශාල ප්‍රණයක් ගෙවන්න වවා. ඉ ඉතාමත් සංකීරයි ලංකාවට අප ඇෑනි කරන්න ගියම බඩුවක්. එතුට එහෙම උනාම අපි කොහොමද ලාපොත්වවෙන්නේ ඒරටවල අපිට සහනයක් ලබාදන්න පුුවන් වගේ කියලා. අපි ගෝලීිය කරනයෙට අනුන ගෝලිය පපුරවැසියෙක් අපි නිෂපාදනය කරන්න බලාපොත්ව වෙනවනම් අපට සිද්වෙන අප අපි අපි රටක් විදර විවරෘත්ත වෙන් තුර ඒ විවෘත්තවීම මං හිතර අවෘත වෙනවා කියලා මේ නිදහස් වෙනඳ ගිවසුම්මක්ක් ඉතාම අලුත් ංකල්පයක්ග සහට අපි හිතන්නේ නැතික මේ. ගිවිසුම් නැතුව රට පවත්වගෙන හන්න බැයි කියලා සහරය කල්පනා කරමින් හින්නවානං. එහෙම නැතුව කරන්න ටිකක් කරමේ අලුත් පරම්පරාවෙන් ආාවේ යෝජනවක් කියලා අපඒ එක සලකමු. අපිට එහෙම අලුත් යෝජනා තමයි අශ්‍ය වවෙන්නමකද මේ සමහර දේවල් පවත්නාතත්වයන් උඩම රගෙන යන්න බැයි කියලලා කාටවඋනත් මේ මොහොතේ තේරන්න නිසාවේ අපි ෙහෙවින්ම තුතිවන්තන අවාසනාකට කාලය නං සීම සහිත වුණ කතා කරන බෝදේවතින වාත්‍රකකාාවක් නිසා. බැහහිම සතුතිවන්තන කො විශවවි දාල ර්ථිකක්්‍ය නාශය ක්‍රතිකාශාර නවී ක්‍රමලත්න මහට අයිව බොහම තූති අපි කතාකර බොහෝ දේවල් ඇතුළේ අපිට තේරුම් ගන්න තියෙන මේ එක තමයි. අපි දන්න හැකිියලා අපිට ඇඟ බේරගන්න පුළුවන් කිසිම දෙයක් මේ ලෝකේ නෑ. එහෙම කතා කල්ල බැලුවතින් හැම දෙයක් ගැනම කොහොම හරි හරියට දැනගන්න ොත්සාහ කරමු. අපි ඔබට වෙන්ුවෙන් උදව කරන්නක්. ලබන සතියත් බ්‍රහස්්පදිින්ද රාට්‍රියයායටට අපි ඔබෝමන හැනක් ජයමග TVවී ද චල් තුරේ ඔබට සුබ රචය.